සුබම සුබ දවසක් වෙන්නට කියලා හදවතින් ප්‍රාර්ථනා කරන මොහොතේදී ස්වාමින් වහන්සේගේ බහුල වරප්‍රසාද ඔබේ නිවස පුරාම පිරිලා, ඔබේ හදවත පුරාම පිරිලා, ඔබේ ජීවිතයේ උන්වහන්සේගේ ආශිර්වාදය දැනෙන්නට ලැබිලා. එහෙනම් ඔබට කොහොමද දැනෙන්නේ? හරි සතුටුයිනේ. ඉතින් එහෙමනම් උන්වහන්සේත් එක්ක හරි ආදරෙන් මේ දවස ආරම්භ කරන මේ මොහොතේදී මම කැමැති ඔබත් එක්ක බෙදාගන්නට. ඒක නම් චුටි දුක දෙයක්. නමුත් මම කැමැති බෙදාගන්න, මොකද ඒකෙන් අපිට ගන්න දෙයක් තියෙන නිසා. 1914 මේ සිදුවීම සිදු වෙන්නේ දෙසැම්බර් මාසයේ 10 වෙනිදා. USA රටවල් මේ රටේ ඇමරිකාවේ රටේ නිව් ජර්සි කියන නගරේ. ඉතින් මෙන්න මේ නගරේ මේ සිදුවීම එදා වෙනකොට ඒ සිදුවීම සිදුවෙච්ච පුද්ගලයාට තිබුණා බිල්ඩින්ග්ස් 10ක්. එයාගේ ලොකු බිල්ඩින්ග්ස්, එයාගේ ව්‍යාපාර කරන බිල්ඩින්ග්ස් 10ක් තිබුණා. ඉතින් මේ එක්තර දවසක ෂෝට් එකක් සිදු වෙලා මේ බිල්ඩින්ග්ස් 10ම ගිනි ගන්න පටන් ගන්නවා. ගිනි ගන්න පටන් ගත්තාම හැම තැනටම ෆයර් කන්ට්‍රෝල් කරන හැම තැනටම හැම ඒජන්සිකටම ඒගොල්ලන් කෝල් කරලා හැම තැනින්ම ඇවිල්ලා ගිනි නිවන්න උත්සාහ කරනවා. කරන්න පුළුවන් හැම දේම කරනවා. කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් අන්තිමට පෑය දෙකක් තුනක් පොර බැදලා මොකද මේ තෝමස් ඇඩිසන් කියන අපිට අමතක නොවන පුද්ගලික ඔබ දන්නවනේ තෝමස් ඇඩිසන් මේ ලයිට් එළිය හම්බෙන්නේ ලයිට් එක මේ ලෝකෙට ඉන්වෙන්ට් කරපු පුද්ගලයා. ඉතින් මේ තෝමස් ඇඩිසන්ගේ තමයි මේ ෆැක්ටරිස් ටික. ඉතින් මෙන්න මේ තෝමස් ඇඩිසන් අන්තිම තීරණය කරනවා, මම ජීවිතේම මම හම්බ කරගත්ත දේ මෙන්න මේ ගිනිබත් වෙනවා. දැන් මම හඬල වැඩකුත් නැහැ, වැළපිලා වැඩකුත් නැහැ. මම මොනවද කරන්න කියලා ඔහු තෝරගනවා. He chooses to just observe what was happening. එයා තෝරගන්නවා, ඌමනාවෙන් තෝරගන්නවා අර ගිනිපත් වෙන ඒ බිල්ඩින්ග්ස් දිහා බලාගෙන ඉන්න. එයා ඒ දිහා හරි ආදරෙන් බලාගෙන ඉන්නවා. ස්වාමී ඔබ වහන්සේ මට මේ හැම දෙයක්ම දුන්නානේ, මේ හැම වරප්‍රසාදයක්ම මට දුන්නානේ. බින්දර ටික නිකන් හරියට ලොකු බිල්ඩින්ග් 10ක් පිච්චර ඔයගලන්ට හිතා ගන්න පුළුවන් කොහොමද කියලා. ගිනි දැල් යන ආකාරය පොර බැද ගිනි දළු ටික මේ හැම දෙයක්ම දූවිලි කරලා දානවා බලාගෙන ඉන්නවා. තෝමස්ගේ පුතා ඇවිල්ලා කියලා අහනවා, තාත්තා dad how can you do this, it is your hard labor not mine and I can't take this up but how come that you can do this කියලා බලාගෙන ඉන්නවා. ඒ ඉන්නකොට මේ තාත්තා ඒ තවත් දිහා බලාගෙන ඉන්නවා, පුතා hurry up and go and bring your mom and also come, mom also and come කියලා පුළුවන් නම් අම්මවත් අරගෙන එන්න. අම්මව තරගෙන ඉල බලාගින්න මේ වගේ සීන් එකක් කවදාකවත් බලන්න හම්බෙන්නේ නැහැ. මේ පුතාට තවත් අදාහ ගන්න බැරුව ගියා. පුදුමාකාර තාත්තා කෙනෙක්නේ. ජීවිතේ තියෙන සැප සම්පත් සේරම දූවිලි වෙලා යනකොට, ගිනිබත් වෙලා යනකොට අම්මව තරගෙන ඉන්න බලන්න මේ වගේ දේවල් බලන්න හම්බෙන්නේ නැහැ කියලා කියනවා. ඔහුට මං හිතන්නේ විශ්වීය බලයක් තිබුණේ. ඒකනේ බල්බ් එකක් තින්නෙන් කරේ 3339 වතාවක් වැරදෙනකොට. මේ පුද්ගලයා තුළ තිබිච්ච අධ්‍යාත්මිකත්වය තමයි ඒ මොහොතේ හිස්මතු වුනේ. ඔහු දැනගත්තා හැම දේම ස්වාමීන් වහන්සේ දුන්නේ. නැවත උන්වහන්සේම මේ දේවල් ගන්නකොට මට කරන්න දෙයක් නැහැ. මං මට විශ්වාසයි උන්වහන්සේ මම බිම්මෙන් පටන් ගත්තේ. නැවත වතාවක් උන්වහන්සේ රෝණි උන්වහන්සේ කැමති නැවත වතාවක් මම බිම්මෙන් පටන් අරගෙන ආයි ජීවිතේ ජීවත් කරවන්නට. ඔහු කරන්නේ ගිනිබත් වෙලා යනකන් ඉඳලා සේරම ගිනිබත් වෙනවා. ඊට පස්සේ ඒ වස් කරන්න පටන් ගන්නවා. අලු ටික අස් කරන්න පටන් ගන්නවා. පටන් අරගෙන ඔහු නැවත වතාවක් ඊළඟ දවසේදී ඔහුගේ ගමන යන්නට පටන් ගන්නවා. ජීවිතේ නැවතත් තව තවත් තිබුණට වඩා සාර්ථකත්වයට ඔහුගේ ජීවිතය පත් වෙන පටන් ගත්තා. ඊළඟ පත්‍රයන් අමතා තිබෙද්දී මම මේ කියපු දේ තුළ මම ආයෙ විග්‍රහ කරන්නට ඕනේ නැහැ. ඔබට හිතලා බලන්න ගොඩක් જાති තියෙනවා. අපේ ජීවිතේට අපිට ලැබිච්ච අපේ අතේ තියෙන දේවල් අපිට නැති වෙලා යනකොට විනාශ වෙලා යනකොට අනිත් අය අපෙන් උදුරලා ගන්නකොට අපිට ආදරේ කරන අය අපෙන් උදුරලා අරගෙන ඒ අය සතුටින් ඉන්නවා දකිනකොට අපිට මොනතරම් දුකක් දැනෙනවද? අනේ ස්වාමී ඔබවහන්සේ මට දීපු ගණනේ මේ අරගෙන මේ වෙන අය භුක්ති විඳින්නේ. ඔබවහන්සේ මට දීපු මේ දායාදනේ මේ තව අය මේ පාවිච්චි කරන්නේ. අනිත් අය මට වඩා දියුණු වෙන්නේ. මට ඇයි මට මෙහෙමුනේ? මට මෙහෙමුනේ ඇයි මටම මෙහෙම වෙන්නේ? මෙවැනි දේවල් හැංගිරුණ මෙවැනි සමාජයක රටරන් අම්මිතාත් දීපදී අපි ස්වාමීන් වහන්සේ දිහා බලන්නට ඕනේ අනිවාර්යයෙන්ම. ඒ වගේම මෙවැනි අධ්‍යාත්මිකත්වයෙන් පිරිච්ච මහත්මා ගතියෙන් පිරිච්ච එවැනි මහත්තුරු දිහත් අපි බලමු. බලලා ඉගෙන ගමු. ඔබ සීල් දෙනාට ජේසුගෙන් පිටයි.